සත්පුරුෂයෝ කියලා කිව්වම මුලින්ම ලැබෙන්න ඕන සත්පුරුෂ දෙන්න තමයි අම්මයි අප්පච්චි. කුසට එනකොටම මරපං කියන තාත්තා අපිට එපා. කුසට ආපු ගමම්ම මරණ අම්ම අපිට එපා. පින්වත්නි, ආසියාව ගත්තොත් ආසියාවෙම ගප්සා කරන මධ්‍යස්ථානයක් තියෙනවනම් ඒක තමයි කොලම්බෝ සිටි. අංක එක හරියට මරණවා. පානාතිපාතා වේරමණී කියන්නේ අපිමයි. අපිමයි කියන්නේ. මට ජාති ජාති කවදාවත් ඒම අම්මා අප්පච්චි ලැබෙන්න මෙපා. පේමන්ට් එකේ උපන්නත් කමක් නැහැ. පොල්ලතු පැලේ උපන්නත් කමක් නැහැ. ඇයි මිනිස්සෙක් වෙන්නේ කලාතුරකින්? දැන් බලන්න ලෝකේ සත්තු දියා ගණින්න පුළුවන්. මේ ලෝකේ සත්තු ගණින්න බෑ. දැන් මූදේ ඉන්න මාළු ගණින්න පුළුවන්ද? කාටවත් කුරුල්ලෝ ගණින්න බෑ. මිනිස්සුන්ව ගණින්න පුළුවන්. සංගණනේ කියලා කියන්නේ දැන් මේ අවුරුදු කරයි ගෙවල් වල ඉන්න අයව ගණන් කරලා දොරේ රතු පාට ලේබල් එකක් ගාලා මේ ගෙදර මෙච්චරක් ඉන්නවා. ලංකාවේ මෙච්චරයි, චීනේ මෙච්චරයි, ඉන්දියාවේ මෙච්චරයි කියලා ඔය කියන්නේ. සත්තුන්ව ගණින්න බෑ. දුර්ලභෝ manussත්ත පටිලාභෝ. manussාත්මි ලැබෙන්නේ කරපු උපරිම පිනේ විපාක. තිරිසන් ලෝකේ උපදින්නෙම පවනේ. නමුත් පින්වත්නි, මනුස්ස ලෝකෙ ඉපදෙන අපි ඔක්කොම ඉපදෙන්නේ එළුවෙන්. නිර්වතින් ඉපදෙන්නේ. තිරිසන් ලෝකේ සත්තු උන් මොකක් හරි ඇඳුමකින් තමයි ඉපදෙන්නේ. දැන් බලන්නකො ලස්සනට ඉපදෙන්නේ මොනරණි? ඌ දම් පාට, නිල් පාට, රත්තරම් පාටක ඉපදෙන්නේ. ඉතේවා කූරුවෙක් එනවා. ආරක්ෂකයන්ට ඉබ්බ කට්ටක් එක්කේනවා. බල උන් ඉපදෙනකොට ලස්සනයි. සමහර සත්තු හරි ලස්සනයි, කුරුල්ලෝ. එතකොට මේ මනුස්ස ලෝකෙට එන අපි ලස්සන ලස්සන පින් කර ගන්න නම් හොඳ අම්මා තාත්තා ලැබෙන්න ඕන. අම්මා හොඳ නැත් තාත්තට දොස් කියන්න බෑ. තාත්තා පාන්දරින් ගෙදර යනවා, එතකොටත් අපි නිදි. රෑ වෙලා එනවා, එතකොටත් අපි නිදි. බෝසත් අම්මා කෙනෙක් ඒකනේ බුදුවරු බුදු වෙන ආත්මෙදි අම්මව බලන්නේ. පංච විලෝකන කියන්නේ දේශය, දීපය, කුලය අම්මව බලන. හොඳ අම්මා කෙනෙකුට දාව උපන්නොත් බුදු වෙන්න පුළුවන්. ඒකයි. ඒ නිසා අපි මලක් පූජ කළත් අද්දික නළලෙ තියලා පතන්න ඕන. සත්පුරුෂයෝම ලැබේවා. සත්පුරුෂයෝ ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන මම අසත්පුරුෂයෙක් නම් හරියයිද? මම කරන තරම් කරන්නේ අසත්පුරුෂ වැඩ. නමුත් මම ඉල්ලනවා සත්පුරුෂ සමාගම ලැබෙන්න. මම හොඳ කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕන. ඇසුරු කරන අයට, මාව ඇසුරු කරන සියලු දෙනාට මම සත්පුරුෂයෙක්ට. දැන් බලන්න මේ කළු බෝවිල නම් මන් දන්නේ නැහැ. කොළොන්නාව පැත්තේ මන් දැකලා තියෙනවා.
සමාර තැංවලට සමාර නෝනලා මාතුරුවේම එනවානි ලස්සනට ඇඳගෙන. සමාර නෝනල පන්සලටත් එනවා කිව්ටස් ගාලා ලිප්ටිස් ගාලා. ඔවු මාලදාල බලන්නිපෑ. එයා එනකොට පන්සලේ ඉතින් කලින් ගල ඉන්නමුන් ඉන්නේ උන් හොඳට ඉනාගෙනවා. ඉනාවෙල යනකගේ දලොක් මන්ද කළ දීරවා ඔම කරන්න. කළුබෝවිලලන්න ඒ ඒමයි. ඇයි එයාගේ රූපය හොඳ වුණාට එයාළඟ ගුණේ නෑ. එයාළඟ වැරදි තියෙනවා. සත්පුරුෂ සේවනේ ඕනෑම වැරදි කරපු කෙනෙක් හොඳ ඇසුරක් ලැබුණන එයා නිවැරදි වෙන. අංගුලි මේ අම්බපාලි ගණිකා වෘතිය කළේ කටින් කරපු අකුසලයක්. එකාත්මකදී ඒ කියන්නේ බුදු කෙනේ කාශ්‍යප බුදු හාමුදුරුවෝ පිරිනුවන් පෑවම එක චෛත්‍යයයි ඇදුවේ. අදවාගේ චෛත්‍ය ගොඩක් අදුවේ නෑ. ඇයි දීර්ඝායු තියෙන බුදු කෙනෙක් පිරිනුවන් පෑවොත් ආදානය කළාට පස්සේ ධාතු ටික ඒක ඝන වෙනවා, කැඩෙන්නේ නැහැ. එක තැන ඝන වෙනවා. අල්පායුෂක බුදු කෙනෙක් පිරිනුවන් පෑවම ධාතු කැඩෙනවා. වී ඇට වාගේ, මුං ඇට වාගේ, පිච්ච කැකුළු වාගේ, අබ ඇට වාගේ. ඇයි ඒ බුදුවරු හිටියේ ටික කාලයක්නේ. ඒ නිසා ඒ බුදුවරුන්ගේ ධාතු තියලා චෛත්‍ය ඇදුවම තව අවුරුදු 5000ක් විතර වඳින්න පුළුවන්. ඒකටයි දැන් අපේ බුදුහාඳුරු 80යිනේ. ඒ නිසානේ රුවන්වැලිසෑය අච්චර තියෙනවා මෙච්චර තියෙනවා කියලා අපි කියන්නේ. තාම ධාතු ධාතු කියලා අපි කියන්නේ. ලෝකේ පුරාම ඒවා තිය තියා චෛත්‍ය ඇදුවා. එදා අර බුදුහාඳුරංග එක චෛත්‍යයයි ඇදුවේ රත්තරන් ගඩොලින් එකයිනේ එකයි. දැනුත් බලන්නකෝ ලස්සන ලස්සන පන්සල්. දන්නේ දිව්‍ය ලෝකවාගේ පන්සල් දැන් හදනවා. ගිය මාසේ මං ගියා ජනවාරි මාසේ. මටත් ඒ වාසනාව තිබුණා. මගේ අතිනුයි බෝධියකුත් විතේ පැලකලේ. බුදුහාමුදුරන්ට අදලා තියෙනවා සඳුන් වලින් කුටියක්. කැලේ අලි කැලේ සඳුන් කුටිය. මේ කොළඹ ඉන්න අය අදලා තියෙන්නේ. බුදුහාමුදුරන්ගේ ගන්ධ කුටිය පිටිපස්සේ බුදුහාන්ට සැතපෙන්න කාමරයක්. ඇඳම් පුටු ඔක්කොම මැලේසියාවෙන් ගෙනලා තියෙන්නේ. බුදුහාමුදුරන් ටොයිලට් එකක්. කොම දරුවා මිය ඔක්කොම හදලා වැසිකිළිය හරින්න ඒ දොරට දාන්න යතුර මෙච්චරක් විතර ඇති. ඒකෙන් ගැවුවොත් මැරෙයි තට්ටේ පැලෙයි. ටොයිලට් ගන්ධකිලි පූජා මේවට බණින්නත් හොඳ නෑ. දොස් කියන්නේ බුදුහාඳුරන්ට නෑ. බුදුහාඳුරන්ට නොගින්බෑ. ඒ උනාසේ බොහොම දක්ෂ බණ කියන කෙනෙක්. ගොඩාක් බණ කියනවා. ඉතින් මට ඇවිල්ලාම කිව්වා. ඉතින් පාන්දර මං ගියා ඉතින්. ඒ ඇයි මිනිසුන්ගේ සද්ධාව වැඩි කරන්න. සද්ධාව. දැන් කොයි ලංකාවේ පන්සල්වල පොඩි පොඩි වැඩ නැහැ. චූටි වැඩ කොහෙවත් නැහැ. බණ කිව්වත් මාසයක්. බණ කිව්වත් මාසයක්. දැන් මපත් ජනවාරි මාසයක් බණ කිව්වා පන්සලේ. ඇයි මේ කරන්නේ? මිනිස්සුන්ගේ සද්දා වැඩි කරන්න. දැන් මේ කොරෝනා වලින් පස්සේ මිනිස්සු හරියට බය වෙලා ඉන්නේ. ඇයි මැරුණනේ ගොඩක්. තුන්වෙනි බේත ගාලා සමහරු තාම බයින් ඉන්නේ.
මොනොවී දන්න කියල බයයි මැරෙට්. එනිසා දැන් අරියට දෙනවා. ආන්දුරුත් දෙනවා දැන්. මන්දක්ක ත්‍රීවිල් කාරයෙක් ලියාගෙන යනවන් දන්න කොයිම් මේව ලියනොද කියලා. දායකයෝ දන්දී දිවිය ලෝකයයි. ආන්දුරුවෝ දංවලඳලා නවලෝකෙටයයි. ආම්දුරුවෝ දායිකෝ දන්දී තුසිතයයි දිවිය ලෝකයේ. ආම්දුරුවෝ වලඳා නවලෝකෙට යයි. කොහමද? නෑදැන් ආම්දුරුවත් අරියට දෙනවා. ඈම පන්සලකම දාන. ඊයේත් ලොකු දානය ද මගේ පන්සලේ වාර්සික ලොකු දානයක් තියෙනවා. එක නෙම දාන කීපයක්. මං මේ පෙබරවාරි මගේ බර්ධයකට දානය දෙනවා. කාශපාන්ට මං කතා කලා දෙසරයක් ආයිනම් කියන්න. ආයි කියන්න ඔය හාමුදුරුවන්ට මං දාන. ඇයි මම සාමාන්‍ය දෙකයි කියන්නේ දෙසරේම ආවි නෑ. ආයි මොකද ඒ කියන්නේ එපා කියන එකනෙ. එනට මං එනවා බණට. මං බණට එනවා. එනිසා පින කියන එක පින්වත්නි අපි කාටත් ඕනා. පින් කරන්න නම් හොඳ දෙමව්පියෝ දෙන්නෙක් ඕනා. එතකොටයි පින් කෙරෙන්නේ. පොඩි කාලෙඳලා යොමු කරන්න ඕන. ඒකනේ අම්මා ආච්චි අම්ම එනකොට කියනවා නැගිටින්න කියනවා කොල්ලා පුතේ අන්න මාමා එනවා නැගිටින්න. පුතේ සාදු කියන්න වඳින්න. අම්මනේ කියලා දෙන්නේ. ඒකනේ අම්මට පුබ්බා චරිය මුල් ගුරුවරයා. දකුණු අතෙන් බත් කාපන් අම්මා කියලා දුන්නේ. ඉස්කෝලේ නෙමෙයි ගෙදරයි අපේ ලදරු පාසල. ගෙදර දැන් පොඩි එකෙක්ව තියාගෙන ඉස්සර වැඩිහිටියෝ කතා කරන්නේ. දැන් අපේ අම්මා නොම්බර එකේ ඕපදූපෝ මිටියට. ඕ අප්පා බලන්න බෑ. කට උල් කරගෙන කියන්නේ. එයා මාන වෙලා නෑනේ. අපි පොඩි කාලේ ඉතින් එයා වැටළඟ ඉඳගෙන අල්ලපු ගෙදර ගෑනිත් එක්ක කයිවරු ගානවා. අපි යනවනේ. ගානවනේ. දුනු කට බලනවා මෙතන. ඕ එළෝනවා. එනකොටම කියනවා අරු වෙනවා. නැත්තම් අපි ගිහිල්ලා කිව්වොත් අන්න සෝමක්කා අම්මා මෙහෙම කිව්වා කියලා. අද එහෙම නැහැ.